මෙහෙමයි දැන් අපි අපිට පුද්ගල නාමයන් පිළිබඳ අපිට යෝජනාවක් නැහැ. මොකද අපිට අපි කියන්නේ අපි එකනේ කියන්නේ මේ පාර්ලිමේන්තුව ඇතුලේ කවුරු හරි පෙනේරයකට දාලා අපි හොඳ කට්ටිය කවුද ප්‍රතිපත්තිගරුක කවුද කියලා තෝරන්න ගියොත් මං හිතන්නේ පෙනේරෙන් ඉතාමත් අතලොස්සක් තමයි ඉතුරු වෙන්නේ. අනිත් සියල්ලම ආයි නැවත භාජනයට යනවා. ඉතින් ඒක නිසා අපි යෝජනා කරන්නේ අනිවාර්යයෙන්ම මේ සර්වපාක්ෂික පූට්ටු නැත්තම් දේශපාලන පක්ෂත් එක්ක යම් එකඟතාවයන් හදාගෙන ඩීල් දාලා නැවත මේ පාර්ලිමේන්තුව දීර්ඝ කාලයක් අදින්න ගියොත් මම අද පැහැදිලිව කියනවා අද ජනතාව සතු කරගෙන තියෙනවා ජනාධිපති මන්දිරේ. අද ජනතාව සතු කරගෙන තියෙනවා ජනාධිපති ලේකම් කාර්යාලය. අද ජනතාව සතු කරගෙන තියෙනවා අරලියගහ මන්දිරය. ඒක නිසා එවැනි ඩීල් ගේම් ගහලා මේ පාර්ලිමේන්තුව තවදුරටත් ඇදගෙන යන්න උත්සාහ කරනවා නම් නුදුරු දිනයකදී ජනතාව සතු කරගනි ඔය පාර්ලිමේන්තුව. ඒ ඇරෙන්න වෙන මොකුත් නැහැ.